Guru FM. What the rule? ගැටැත්තේ වෛද්‍යාචාර්ය සුරං වෙදමහතාගේ වෙදමැදුරේ සිට නිෂ්පාදනය කරන ලද උලුක්කුතෙල් උලුක්කුතෙල් මත මත අනේ මත මේ පඩයි නකො මේ ඒ උලුක්කුතෙල් ටිකක් ගමුද ආ උලුක්කුතෙල් ඔව් ඔව් උලුක්කුතෙල් නම්බර් එකේ වඩු උලුක්කුතෙල් මොකටේ මට එහෙම කියන්න එපා මහත්තයා උලුක්කුතෙල් බෝතලයක් දෙකක් අරන් තියාගන්නකෝ බෝතලයේ 250යි වෙන්නේ නෑ 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 වැඩක් නෑ මොකටේ උලුක්කුතෙල් ඔවා හොඳයි ඔය නිතර නිතර දුවන පයින් නටන දඟලන වැටෙන ළමයි ඉන්නේ ගෙවල් වලට අපි මේ පරිස්සමෙන් සීරුවට අඩිය තියලා නෑනේ ඈ අපිට මොකටද උලුක්කුතෙල් මහත්තයා මේක මේ ගැටහැත්තේ වෛද්‍යාචාර්ය සුරං වෙදමහතාගේ වෙදමැදුරේ ඉතා පිරිසුදුවට හිඳින ලද උලුක්කුතෙල් ඔය තෙල් වගේ නෙමෙයි නියම උලුක්කුතෙල් වෙන්න ඇති මිනිස්සෝ ඒ උනට අපිට වැඩක් නෑනේ ඇයි මාත්තයා වැඩක් නෑ කියන්නේ මාත්තලයා ගෙදර කන්නේ බොන්නේ නැද්ද නම බොනවා ඒක හරි නමුත් උලුක්කු කරගන්නේ නෑනේ තේරුණාද මොකද කෑම කෑව කිල්වල කට උලුක්කු වෙන්නේ නෑනේ නෑනේ මාත්තයාට තේරෙන්නේ නෑනේ දැන් මාත්තලයා ගෙදර මාළු බදින්න නැද්ද ඈ කරවල බදින්න නැද්ද පපඩම් බදින්න නැද්ද තෙම්පරාදු කරන්නේ නැද්ද කියන්නකෝ පාවිච්චි කරන්නේ නැද්ද ආ හරි 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 දැන් තේරුණා දැන් තේරුණා ඈ දැන් ඔහේ කියන්නේ අපි හොඳට තෙල් දාලා බෙදලා ටෙම්පරාදු කරලා කාලා තෙලේ වැඩි වෙලා දඟලනකොට වැටිලා උලුක්කු වෙයි කියලා නේද නෑ මහත්තයා මේවා වෛද්‍යාචාර්ය සුරං වෙදමැදුරේ හිඳින පිරිසුදු පොල් තෙල් පොල් තෙල් පොල් තෙල් පොල් තෙල් එහෙනම් උලුක්කු තෙල් කිව්වේ උලුක්කු තෙල් කියලා කිව්වේ සුරං වෙද මහත්තයාගේ පවුලගේ නමනේ ඔය තෙල් වලට දාලා තියෙන්නේ ඈ ඔව් ඔව් එයාගේ නම උලුක්කුනේ උලුක්කු ඔව් එයා ඉන්දියානු සම්භවයක් ඇති ගුජරාටි ප්‍රාන්තයේ හැදුණු ගෑනු කෙනෙක්නේ ඉතින් නෝනාගේ නම තමයි පොල්තෙල් වලට දාලා තියෙන්නේ පොඩ්ඩක් ඉන්න දැන් මොකක්ද වෙද මහත්තයාගේ පවුලගේ සම්පූර්ණ නම බෙලිකුල්ලල් නවහන්දිගේ උලුක්කු තෛලම් ඈ හේ හේ දොරාරිනවා ඒ ජොතිස්සා දොරාරිනවා මනුස්සයා දොරාරිනවා කවුද දොරට ගහනවා ගිහින් බලනකො ජොතිස්සා බෑ අම්මෝ ඔය මනුස්සයාට නම් දොරාරින්නේ නෑ අම්මෝ ඔය ඇවිල්ලා මගෙන් හදානක් බලාගෙන ගිය මිනිහෙක් ඔය අම්මෝ ගිහින් මොකෝ හේගෙන් හදාන බලාගෙන ගිය මිනිහෙකුට මූණ දෙන්න බැරි යනවා ගිහින් දොරාරිනවකෝ මල කරුමියක්ද මේ ගෑනිට තේරෙන්නේ නෑනේ ඒ මිනිහා ඇවිත් ඉන්නේ මට ගහන්න යෝධියේ ඒ මිනිහා බොක්සින් කාරේ මට ගහයි අකු පනින්න ඇයි ඒ මිනිහා ඔහෙට ගහන්නේ ඇයි මං ඒ මිනිහාගේ හදාන බල්ලා කිව්වන්නේ මිනිහා පහුගියේ ජාත්‍යන්තර බොක්සින් තරගෙන් දිනනවා කියලා ඔහේ කොහොමද එහෙම කියන්නේ ඈ හඳහම් බලලා පුළුවන් ද මිනිස්සු මිනිහේ බොක්සින් තරගකින් දිනනවද පරිදිනවද කියන්නේ කියන්න බැරි බව ඉතින් මා දන්නවා මේ මිනිහා හැමදාම මගෙන් හඳහම් බලන මිනිහනේ ඉතින් මට පුළුවන් ද මේක ඉදිරිපත් වෙන්න යන තරගෙන් පරදිනවා කියලා කිව්වහම ඒ මිනිහා මානසික වැටෙනවානේ එහෙම කියන බොරු කියන එක හොඳට මිනිස්සයෝ ඒ මේ බොරු හරි ඇත්ත හරි මම හඳහම් බලන්නේ ඔහෙට කන්න අඳින්න දෙන්නේ මේ සුරසැප ඔක්කොම දුන්නේ හඳහම් බලන්නේ කටවහන් ඉන්නවා ඇත්තද එහෙනම් දැන් අර මිනිහගෙන් ඉල්ලගෙන කනවා එන්න මහත්මයා සුබ දවසක් වේවා ආ සුබ දවසක් ඔව් වේවා ඔයවම කෑම මිනිහෝ ඈ ඔයද චිබ්බනේ මිනිහෝ මම බොක්සින් තරගෙන් පරදිනවා කියලා වේලපා කියන්නේ ඒව කිව්වනම් මම මේ තරගෙට යන්නේ නැතුව ඉන්නවනේ ඈ මහත්මයා මේ අහන්නකෝ මං කිව්වේ දිනනවා කියලා විතරනේ ඈ තරගෙකට යන්න මං කිව්වේ නෑනේ තරගෙකට නොගිහින් හිටියානම් ඔයා දිනුන්නේ නිකන් ඉල්ලගෙන නිකාලා දින්නේ ඉතින් මම මොන කරන්නද අනිත් එක මහත්මයා හදාම් බල්ලා බොක්සින් තරගවලින් දිනනවද පරදිනවද කියලා කියන්න බෑ. එහෙම පුළුවන් වුණා නම් ඔය සේරම බොක්සින් තරගවලට යන මිනිස්සු හඳහන බල්ලා දිනනවා නම් විතරක් කියයි. කොහේද උඩ බොක්සින් තරග? තරගයක් තියෙන්න ඕනේ මහත්තයා. එහෙනම් ගිහිල්ලා එන්න. යහපතක්ම වේවා. මේ අර ඉංග්‍රීසි මාස්ටර් සිරම් සර් ඉන්නේ මේද? Yes, you are Mr. English master in Veda? Yes, of course. Who are you? What's your name? Na manga we me wardo aitan depa ara English ugannana Siram master meheda inne. Shit, what a madman. Hello me,
මම තමයි ඉංග්‍රීසි මාස්ටර් සිරං. ඔය කවුද? ආ සර්. ආ සර් මම සුරං සර්. ආ සර් මේ මං ආවේ සර් මාස්ටර්ව හම්බ වෙලා නෑ මේ කණ්ඩ ඔයල වගේ අය අපි බඳවා ගන්නෙ නෑ. ඈ මම බඳවා ගන්නෙ ජෙනරල් නොලෙජ් එක තියෙන ළමයි විතරයි. නිකන් ඔය මටි කොටවල් වගේ කට්ටිය බඳවගෙන මොකද මම මෙතන ගඩොල් කපන්නේ? ආ කරුණාකරලා යන්න බඳවා ගන්නෙ නෑ. කන්නකලා යන්න යන්න. ඒව කියන්න එපා මාස්ටර් සර්. මාත් හොඳ දුප්පත් පවුලක අයින්සක් කොල්ලෙක්. ඒක මට වැඩක් නෑනේ. ආ මම බඳවා ගන්නෙ මූලික දැනුම. එතකොට හොඳ ෆවුන්ඩේෂන් එකක් තියෙන ළමයි විතරයි මම බඳවා ගන්නෙ. කරුණාකරලා යන්න. ආ සර් ෆවුන්ඩේෂන් එකක් නම් මේ ළඟදී අපේ ගෙදරත් දැම්මා සර්. හැබැයි මේ පොඩි කුස්සි ගැලකට විතරයි හැබැයි. Shit! මේ I say I have never seen such a uneducated person like you. ඒ කියන්නේ බැරිද එතකොට ගන්න? අයියෝ alright right okay never mind right okay now how can you pay ඔදා වෙගiate කීයක් තියනවද සල්ලි නැහැ සර් ඈ සර් ඉතින් බලලා මාසේ අන්තිමට කීයක් හරි සාධාරණ ගාණක් දෙන්න what I say මම ඔහෙට ඉංග්‍රීසි උගන්නලා මදිවට මාසේ අන්තිමට ගාණක් දෙන්න ඕනේද නැහැ සර් ඉතින් අපි ජීවත් වෙන්න බෑ ඉතින් සර් ඉංග්‍රීසි ගන්නවා කියලා අපට කන්න ලැබෙන්නේ නැහැ නේකින් ඉතින් එහෙනම් මොන කෑම් මලකටද මිනිස්සයා මගේ ඉංග්‍රීසි පන්තියට බැඳෙන්න ආවේ මං පින්තකා ඉංග්‍රීසි උගන්නන්න නැහැ නේ ඉතින් සර් මටත් පින්තකා ඉංග්‍රීසි ගන්න බෑනේ ඉතින් එහෙනම් එන්න එපා යනවා ඇයි සර් එහෙමනම් අර එළිය දැන්නීමක් දාලා තියෙන්නේ ඉංග්‍රීසි පන්තියට දිවාරය මුරකරුවෙක් බඳවා ගැනීමට අවශ්‍යයි කියලා I'm sorry, extremely sorry, sir. ඈ ඔය sorry කියලා කියන්නේ ඒ වගේ කුණු වුණාට පස්සේ හේප් කරගන්න වචනයක්ද සර් ඉංග්‍රීසි වලදී sorry ඈ sorry මේක මහර කතාවන්නේ නෝනා බටලිය වල කජු හැදෙන්නේ නැහැ අනේ නිකන් යන්න මෙයා යන්න ඈ බටලිය මොකෝ කජු හැදෙන්නේ නැත්තේ අපි ආලා තියෙන බටලිය වල තමයි කජු හැදෙන්නේ කියලා නෝනා දැන් එතකොට නෝනා දොඩම් හැදෙන්නේ කොහෙද බිබිලද ඈ මන්න අරන් හැදෙන්නේ කොහෙද කරවල වලද දැන් රූණු හැදෙන්නේ කොහෙද මීකිරි වලද අනේ නිකන් යන්න නෝනා යන්න කජු ගන්න සල්ලි නැතුව මෙතන මෙයා මේ මේ කජු ගන්න සල්ලි නේ නැති ඉඳ නෙන්න අනේ නිකන් යන්න හලෝ යන්න ඈ මට හොඳට සල්ලි දිනා මේ බලන්න මගේ පන්සක දියා 5000 කොළම කීයේද ආ ඉතින් සල්ලි තියනවා නන්න ඕන පොඩි කජු පැකට් එකක් ගන්නකො ඉවරනේ කතාව ඔය පර්ස් පෙන්නල වැඩක් ඇද මට එපා ඔව බටලිය කජු නෙමෙයිනේ දැන් නෝනට බටලියේ කජුම කන්න මොකක් හරි සන්නියක් වගේ එකක් තියෙනවද ඔව් මං කනවා නම් කන්නේ බටලියේ හැදෙන කජු විතරයි මේ නෝනා තරහ වෙන්න එපා කිව්වට මොකද තරහ වෙන්නේ මං ගොයිට් එක යාළු වෙලා හිටියේ අනේ නෝනා ඇත්තම කියනවා නම් මේවත් බටලියේ කජුම තමයි ඔව් අනේ මේ යනවා හලෝ යන්න මේ හලෝ බටලිය වල කොහෙද කජු හැදෙන්නේ මොකද්ද නෝනා ඒ වලු කතාව දැන් මේ කියන කතාව මේ වෙනස් කරන්නේ නෝනා කොහෙද වැඩ කරන්නේ මමද ඔව් මම එකොමත් එක රජක එකොමත් එක සංස්ථාවක ස්ථිර නැති ලේකම් කෙනෙක් තේරුණාද හා ඒක තමයි මේ කටින් එකයි දිවෙන් එකයි නේද ඩාලින් විපාෂා බාබා ඩාලින් විපාෂා බාබා වනිමි ගෑනි එන්නකෝ අනේ ඔය තේක හදාගෙන මොන තේකක්ද මොන තේකක්ද කියලා අහන්නේ දැන් වයිෆ් හස්බන්ට උදේ හදලා අතට දෙන බෙට්ටි එක ඒක නැද්ද දෙම්මන් ඔයාගේ වයිෆ් වෙච්ච පළියට උදේට තේ හදලා අතට දෙන්න ඕනේද අමනුෂ්‍ය ආ මෙහා නැත්තම් දැන් මම වෙනින් ගෙදරකින් තේ බොන්නද ඔයා කියන්නේ නං මේ ඔයාව කසාද බැලලා මේ හලෝ මේ මං ඔහේගේ වයිෆ් වෙච්ච පළියට ඒව කරන්න බෑ ආ ඒවට ජෙන්ඩරිය පුරුදු කරගන්න ඉතින් ඒක තමයි මං ඔයාව කසාද බැලන්නේ මං උන්න හිමිහිට පුරුදුයි කියලා කොහ තාම නෑනේ දැන් බැඳලා 3 මාසයක් ගියා වැඳිරි ඒ විදිහම තමයි මේ ඒ මිනිස්සු මං වැඳිරියක් වගේද පේන්නේ මට නම් පේන්නේ දැන් වැඳිරියෙක්ටත් අන්තයි වගේ ඈ වැඳිරියෙක් නම් මේ 3 මාසෙට ගොඩක් දේවල් පුරුදු වෙලා මේකේ ඇතුලේ ඔහේ මාව බැඳපු අලුත නම් කිව්වේ ඔයා ඉන්න සුද මං පොල් ගාන දෙන්නම් මිරිස් සම්බරල දෙන්නම් උයල පියල දෙන්නම් කියලා දැන් මොකෝ මේ මාව කන්න හදන්නේ ඔව් මම එහෙම කිව්වා තමයි මගේ තියෙන මනුස්සකමට මං එහෙම කිව්වේ නමුත් ඔහේ මේ වෙනකොට මොනවද කළේ ඈ අඩු ගානේ මිනිහගේ තේකවත් හදලා දෙන්න පුළුවන් දෙයට ඈ ඇයි මිනිසුන්ට තමන්ගේ තේක හදාගන්න බැරි ඒ ගේනි මහතලා දෙන්නේ
ගෑනු කෙනෙක් වුණාම තේක හදනකොට තමුන්ගේ මිනිහට කහට ටිකක් වැඩියෙන් දාලා ඈ පිටි ටිකක් වැඩියෙන් දාලා සීනි පොඩ්ඩක් වැඩියෙන් දාලා ඈ ඒකට ආදරේ මුසු කළා එහෙමනේ තේ හදන්නේ ඒකට ඒ ගෑනියද ඒක බලාපොරොත්තු වෙන්නේ මිනිහා මං තේ හදන්න දන්නේ නැහැ ඕක ඉතින් කලින් කියන්න තිබ්බනේ එහෙම කිව්වනම් මම නන්දාවතීට කියලා තේක හදා ගන්නවනේ ඈ නන්දාවතී ඔව් නන්දාවතී තමයි ඈ එතකොට නන්දාවතී පිටි සීනි තේ වල වැඩියෙන් දාලා තේක හදලා දෙයි ඒ ආදරේ දාන්නේ කොහොමද අනේ මේ ඔය නොදන්නවා වුණාට ඔය කසාද මනින්න කලින් නන්දාවතී තමයි ඔය සේරම දාලා මට තේක හදලා දුන්නේ ආ හරි හරි මං ඔයෙට තේ කොළ සීනි පිටි ඔක්කොම දාලා ඔය මගුල් තේක හදලා දෙන්නම් කොයි වරයිනේ හැබැයි මට මේ ඔය ආදර මගුල දාන්න එච්චරයි හරි හරි ඒක නන්දාවතී දාලා දෙයි ඒක තමයි මේ ඒක නෙමෙයි මිස්ටර් මේ මට කියන්න ඇයි ඔයාලා ඔයාලගේ කාර් එක විකුණන්න පත්තරේ දැන්වීම දානකොට ඔව් නීතිච්ච මහත්තු පමනක් පැමිණෙන්නේ කියලා දැන් මේ ඒ මොකද ඒක මේකයි මේ ඇයි මේ මහත්තයා නීතිච්ච මහත්තෙක් නෙමෙයිද නෑ නෑ මමත් නීතිච්ච මහත්තෙක් තමයි ආ එහෙනම් හරි එහෙනම් හරි මොකද අපි තීරණයක් කළා අපේ කාර් එක නීතිච්ච මහත් තේකට ඇරෙන්න වෙන කාටවත් අපි ගුණන්නේ නැහැ කියලා. ආහා. අයි අයි වාහනේ ලියකී විලවල මොනහරි නීතිමය ප්‍රශ්නයක් තියෙනවද? නෑ. එහෙම ප්‍රශ්න මොකුත් නැහැ. ආ. අපි කැමති මෙතුවක් අපි ආදරෙන් අදා වඩා ගත්ත අපේ ආදරණීය කාර් එක. ඔව්. නීතිඥ මහත්තයෙකුට වගේ වැඩගත් කෙනෙකුට දෙන්න. ඒකයි අපේ කැමැත්ත. හරි හරි. මේ එනවා අපි බලමු නේද කාර් එක. ඉන්දකෝ ඉන්දකෝ. මොකද හදිස්සිය? නෑ හදිස්සිය. මේ දුව එක්ස් अमेरिका को तेल ऐसी था मैं तेल हटने में चाहता मैं मुकद्दर दुआ के नाम क्यों है आप इस दुआ दे ओह एक्सपायरिका एक्सपायरिका ओह स्कूल याने काल दांग यहाँ तक क्यों है काल्पनी किया ला मुकद्दर काल्पनी 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 ओह ओह मत इन देखा मैं कहनी काल्पनी की हुआ ते काई एक्सपायरिका की हुआ ते काई दिन මහත්තයාගේ පවුලේ සාමාන්‍ය කී දෙනෙක් විතර ඉන්නවද? ඇයි මොකටද පවුලේ ඉන්න සංඛ්‍යාව? ඒ හනුව වාහනේ ගාන අඩු වැඩි වෙනවද? ඌවේ මේ. දැන් කොහේ උසාවියද එතකොට වැඩ? ඒ ගමේ උසාවිය. ගමේ තමයි උසාවිය. ඔව්. හරි හරි ගමේම නම් ඉතින් හොරාරක් උන අඩු තමයි වැඩිපුර වැත්තේ නේද? ගම් වලට වෙන්නේ ඉතින් ඒවනේ නේ. මේ වාහනේ කොහෙද තියෙන්නේ මේ උන්නේ? ගෙදර ගෙදර. මේ ගෙදර පිටිපස්සේ ගරාජ් එකේ තියෙන්නේ. ආ. දැන් සාමාන්‍ය වාහනේ ට්‍රැෆික් නඩුවකට කීයක් විතර ट्रैफिक नडुवल टे इतिंग ए ए नडुए हैटिये तो थमाई में आये करने मोकड़ दो वाहने नहीं इतिंग यार मैं कहीं कौन सा टा हम्बो करना ऐसी नहीं तो कच्चर ना अपने मोकड़ आपी क्या मती आपे वाहने गन्न के ना अते मिते मुदल क्या वसने के निकना आपी हरी क्या मती ए मोकड़ वही लगे वाहने तुंसी है तो बस दवस में गैराज जगे इधर මේ රත්තරන් ටිකට තියෙනවා අපේ වාහනේ. ඔය දැන් දවස් 3-4කට උඩදී මේ හිටි ගමන් ස්ටාර්ට් නැතුව ගියා මේ. ඒක හරියයි තව දවස් දෙකක් තුනක් යනකොට. වැස්සනේ වැස්සනේ ඕ. වැස්සට පින්නට හීතලට මොනව හරි වෙලා ඇති. ආ ඔය නැකිත්තේ වාහනේ බලන්න යන්නද? නෑ වාහනේ නොබලම යන්න කියලා. මාසෙෝ කියමනක් තියෙනවා වාහනයක් ගන්නයි ගෑණියෙක් ගන්නයි කලබල වෙන්න එපා කියලා. කලබල වුණොත් පරාදයි මහත්තයෝ. නෑ නෑ ඉතින් මේක හරි විකාරයක් නේ. දැන් මං ඇවිල්ලත් පැයක් විතර වුණානේ. හරි හරි හරි. කාර් එක බල්ලෙමුකෝ කාර් එක බල්ලෙමුකෝ. මේ දුව එක්ස්පයරිකා. ඔය කාර් එකේ අතුර ගේන්නකෝ. මෙයා කඩි කුලප්පු කාරෙද්ද කොහෙද? අවින්නේ තාත්තේ අතුර. ආ කොහොම මේට ගන්නකෝ. මේ දුර්රප. ඔය ඉන්නකො ටිකක් අපි විස්තර කතා කරන්නේ. දැන් එතකොට කාර් එක බැලිල්ල. ආ. ඒක තාත්ත බලයි. ඔය ඉන්නකො මගේ ෆොටෝස් පින්නන්න. මෙතන මරාලයක් දැක්කෝ. නෑ නෑ මං කාර් එක බලලා ඉන්නම්කෝ. ආ.
හත්යක් කාර් එක. ඔන්න කාර්. ආයි තින් කිරිටෝ යට තියෙනවා. මේක නේද කාර් එක? ආ කාර් එක නම් වරදක් වෙන්නේ නෑ වගේ. ඊට තමයි මම මහත්තයාට මුලින්ම කිව්වේ. කාර් එක බලන්න අදිසි වෙන්න එපා හිමීට බලමු කියලා. මහත්තයෝ මිනිස්සෙකුගේ දැන අඳුන ගැනීම තමයි වඩාත්ම වැදගත් වෙන්නේ ඉස්සෙල්ලම. කාර් මොනවද යකඩ කොටුවයි? එහෙමද? දැන් මේක ගාන කොහමද? ගාන. ඔව්. ගාන නේද? ගාන ගැන ඉතින් අපි කතා කරමු හිමීට. වඩින්ගක් කාර්ය කාලා. ඈ? එහෙමනේ. යංගෝ 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 අපෝගේ මේ මට කරුණා කරලා කියනෝද මේක විකුණනවද කියලා? යංගෝ ගෙට යංගෝ. කලබලනවනේ. විකුණනව හරි නැතුව හරි ඇයි ඔය තරම් කලබලේ? මොන මගුලක්ද යකෝ මේක? ඒකනේ බෙදාගන්න මොකද හැරි ලැජ්ජා ඔයා අපේ එක්ස්පයරි කා දැල්ව හදන්න හරිම රුසියා එයා තමයි හැමදාම දැල්ව හදන්නේ අපේ ගෙදර එහෙමද ඒ කියන්නේ දුව දැල්ව ඇති කරනවද ටැංකියක නෑ නෑ දැල්ව ඉව්වේ දුව කියලායි කිව්වේ මූ හරකෙද්ද යකෝ මේක තේරෙන්නේ නැහැ හැබැයි මොන වුණත් මේ කැම ටික නම් රායි ඒකනේ කියන්නේ කොහමද නොකා ගියා නම් එහෙම අත්තයා ඔව් ෂ මම මට තව දැල්ව ටිකක් බෙදන්නකෝ අර අර හැපි රිසි මොනවද තියෙන්නේ කජු මාළුව ආ කජු මාළුවද ඔව් බෙදන්න බෙදන්න කජු නොකා කොහමද ෂ දන්නවනම් උදේ කෑමත් අල්ලලා එනවා ඇත්ත වශයෙන්ම මාතේ දැන් මාතේ වයසේම කීයක් විතර වෙනවද දැන් මේ 30 යන්නේ අ 30 ෂා එහෙනම් දැන් ඔය ගෑණියෙක් ගන්න හොඳම වයසනේ නෑ නෑ මම කියන්න ගියේ කාර් එකක් ගන්න දැන් හොඳ වයස යකො මූ මං හිතන જાතියකෙක් නෙමෙයිද තාත්තා ආ අර අන්නසගේ දිහා බලනකොට සත්‍යකද ආ මේ දැල්ල කාලා අන්නසි කන්නේ හොඳද මන්ද මහත්තයාට ගිනිය මල්ලයිද නෑ නෑ කපන්න කපන්න මම අන්නසි වලට හරි මාසයි එහෙමද මේ ඔව් ඔන්න දැන් මං කාලත් ඉවරයි හරි ආ කාලේ ඉවරද ඔව් 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 ඔහොම කාලා මොනව කරන්නද මහත්තයෝ මේ හැදෙන ඉලන්දාරි වයසේ ඇටි 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 අම්මෝ පත්තරේ දාපු කාර් එකක් බලන්න ඇවිත් මෙහෙම කෑමක් කෑවමයි මේ ජීවිතේ ඔව් හරි හරි මේ මහත්තයෝ දැන් එහෙනම් අපි කාර් එකේ ගණන් කතා කරමු නේද මහත්තයා ඔව් 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 ඒක හොඳයි දැන් මේ ඔය වටේ ගියා හොඳටම මද ඈත් ඈත් මහත්තයා මහත්තයා දන්නවනේ අද ඔය જાතියේ කාර් එකක් අඩුම ගානේ ලක්ෂ 27ක්වත් වෙනවා ඔව් 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 ලක්ෂ 27ක් විතර වගේ වෙනවා ඔව් ඒක හරි නමුත් මහත්තයාට මම මේක ලක්ෂ 20කට දෙනවා 20කට 20කට ඔව් ඔව් ෂා මං හිතුවේ නෑ ඒ ගානට දෙයි කියලා නෑ නෑ දෙනවා මං හිතුවේ ලක්ෂ 25ක්වත් ඉල්ලයි කියලා නෑ අපි එහෙම අසාධාරණ ගණන් කියන්නේ නෑ මහත්තයා හැබැයි අපි ලක්ෂ 20කට කාර් එක දෙන්නේ පොඩි දෑවැද්දකුත් එක්කයි දෑවැද්දකුත් එක්ක ඔව් 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 ලක්ෂ 27ක් වටිනා කාර් එක ලක්ෂ 20කට දෙනවා අපේ දුවව දෑවැද්දක් හැටියට බාර ගන්න කෙනෙක් දැන් බලනවා ළමයා මේ දැන් ඉන්න තරුණ පරපුර පොතපත පරිශීලනය කරනවා හරිම අඩුයි. දැන් ওই ළමයා පොත්පත් පරිශීලනය කරනවද? දැන් ආයෙ මොකටද කියලාවත් මට අහන්න බැරුණා. ඒකට කමන්නේ. දැන් ওই ළමයා පොතපත පරිශීලනය කරනවද? ඔව් මං ඉතින් ඉන්නෙම පොත්පත් පත්‍රයේ සංග්‍රහය එක්කමනේ. හැබැයි මං ඉස්කෝලේ අයන්නටවත් ගින්නේ. අන්න හොඳයි. හොඳයි කිව්වේ ඉස්කෝලේ නොගියකද? නෑ නෑ මම කිව්වේ පාසලකට නොගියත් පොතපතේ අගය දන්න එක යමක් ඉගෙන ගන්නවා. මොකද මේ පොතපත තමයි මිනිසා සම්පූර්ණ මිනිසෙක් කරන්නේ. මන්න හිතන්නේ සර් පොත්පත් වලට වඩා පත්තර වලින් තමයි මිනිහෙක් වෙන්න පුළුවන්. ඒ කොහමද එහෙම කියන්නේ? ඇයි සර් මගේ රස්සාව බෝතල් පත්තර එකතු කරලා විකුණන එක නේ. පරණ පත්තර වලින් හොඳට ලාභ තියෙනවා. පරණ පොත් වලින් සර් ඒ හැටි ගණන් කරන්න අමාරුයි.
අමාරුයි. ඊවා ගන්න යකවුවත්. ෂි. මේ ආදියත් එක කතා කරපු එකටත් පාඩුයිනේ. දැන් ඔය ළමයා ආවේ මොකටද? සර්. පරණ පත්‍රය කියනවද බලන්න. ඔව්. පරණ පත්‍රය ගන්නවා කිලෝ එක 10 ගානියි. කිලෝ එක 10 ගානේ? ඒවයි. එතකොට පරණ පොත් පොත් ගාන අඩුයි ඉතින්. පොත් කිලෝ එක රුපියල් 2යි 3යි. ඊවා ගන්න ගියම තමයි. ෂි. ළමයා. මේ බලනවා මෙන්න මේ පොත. ඔහේ හිටන්නේ මේ පොත කීයක් වටීද? ඕවලන්නේ. මේ පොත ඔය තියෙන්නේ. මේකේ බර කිලෝ 5ක් විතර ඇදිනේ. පිටකවරේ කාඩ්බෝඩ් කෑල්ලට ග්‍රෑම් 250ක් විතර ඇරියොත් කිලෝ 4.75ක් තියෙයි. මේකට 8.50ක් දෙන්නම් සර්. 8.50? දන්නවද මේ පුස්තකේ මොකද්ද කියලා මිනිහෝ? මේක ඉන්සයික්ලෝපීඩියා. හවුද? විශ්වකෝෂය. විශ්වකෝෂය. දන්නවද මේකේ වටිනාකම? හරි, ඉතින් වටිනාකම රුපියල් 10 දෙන්නම්කෝ. මාඩ කොල්ලා. මේකේ වටිනාකම මුදලින් රුපියල් ලක්ෂයක්. මේකේ අන්තර්ගතේ වටිනාකම කෝටියකටත් වැඩි. ඔහේ රුපියල් 10කට ඉල්ලන්නේ විශ්වකෝෂෙ මේ. හරි ඉතින් සර් මට වටින්නේ ඒගොල්ලෝ තමයි. ඔව්. මම බලන්නේ විශ්වකෝෂය හරි තද්දකෝෂය හරි වික්කම තෝසේ කීයක් ගන්න පුළුවන්ද කියන එක විතරයි ඒකයි මං කියන්නේ. ඔව්. ෂී. ඌගත් කම තමයි මේ ලෝකේ තියෙන නරකම දේ. කෝටියක් වටින මේ පොත මේ මීහරක රුපියල් 10කට ඉල්ලුවනේ. සර් සර් ඕක විකුණන්න නැත්තම් තියාගන්න. මට නම් ඕක වටින්නේ රුපියල් 10යි. 10 නෙමෙයි හරිනම් 8.75යි. මං අර සර් ගැන අනුකම්පා කරලා රුපියල් 10ක් කර දෙන්නම් කියලා හැව්වේ. ඌගත්ගේ තරම. මොකද්ද සර් මේ කතාවේ තේරුම? ඕනම දෙයක් වටින්නේ ඒක අවශ්‍ය කරන මිනිහගේ අවශ්‍යතාවය අනුව, තියෙන තැන අනුව, කාලය අනුව. එහෙමනේ. සර්ට වටින දේ මට मट वटीन देट वटी नत्ते वटी नत्ते सर वटी नतीसा है सर सही मटाई दिन तम वटी में देव ඒ තමයි සල්ලි මුතුමෙනි රත්තරන් ඉදකඩන් යාන වාහන ඒවා ඒවත් වටින්නේ තියෙන තැන ලැබෙන වෙලාව අනුව තමයි සර් ඔයසෝ ඒ කිව්වේ අයියෝ ඕකවත් තේරෙන්නේ නැද්ද සර් දැන් හිතන්න අඟහරු ලෝකෙට ගිහින් රුපියල් 2000 කොලයක් තියාගෙන මොනව කරන්නද ඒක වටි ඕනනම් ටොයිලට් পেපර් එකක් හැටියට පාවිච්චි කරන්න එච්චරයි ඕ ඒ කියන්නේ තියෙන තැන අනුව තමයි ඒකේ වටිනාකම නේද ඒකද මේ මොකද වටිනාකම ඒ මන්ද ඔයත් එක්ක කතා කරලා වැඩක් නෑ ළමයා හරි පොඩ්ඩක් ඉන්නකෝ සර් මට මේක කියන්නකෝ මොකද්ද මේක රත්තරන් කිලෝ 50ක් ඔරුවක තියාගෙන මූගේ පැදගෙන යන මිනිහට ඔරුව බර වැඩි වෙලා ගිලෙන්න ගියොත් හරිද රත්තරන් කිලෝ 50 මූදට දානවද නැත්නම් රත්තරන් ටික ඔරුවේ තියෙද්දි මිනිහා මූදට පනිනවද දැන් ඊට කලින් කිහාංගෝ රත්තරන් කිලෝ 50ක් අරන් මූදේ ඔරු පදින්නේ අහවල් කෙංගෙඩියකටද කියලා මේක හොර තියාගෙන විකුණගන්නද නෑ සර් මං කියන්නේ හරි හරි මං දන්නවා දැන් මොනවද ඔහෙට ඕන කරන්නේ පරණ පත්‍ර කිව්වා නේද ඔව් සර් පරණ පත්‍ර තියෙනවද පරණ පත්‍ර තියෙනවා හැබැයි ඒව පරණ කිව්වට පරණව නෙමෙයි නික අලුත් වගේ තියෙනවා ඒක නිසා කිලෝ එක 10 ගානක් දෙන්න බෑ මේ කිලෝ එකට 50ක්වත් ඕනේ පරණ පත්‍ර 50 ගානේ ඔව් ඔව් සර් මේ මං පරණ පත්‍ර හොයන්නේ රත්තරන් ඔතන්නේ නෙමෙයි මේ බඩු ඔතන්නේ මාළු ඔතන්නේ කඩවල බඩු ඔතන්නේ ඒවට විකුණන්න හා ඒ වුණාට අයිසේ මම කිලෝ එකක්වත් බර නැති පත්‍රේ කඩෙන් ගන්න 60 ගානේනි එහෙනම් සර් ඒවා ඉතින් ගත්ත කඩේටම දී ගන්න මම යනවා යන්න ආ ආ මේ ඕ ඕ පොඩ්ඩක් ඉන්න අපේ කෙල්ල නිකිනි වරුස නේද? තාත්තා! ඈ මොකද තාත්තා ඔයාලා මට කරපු දේ? මොකද කෙල්ලේ මේ? ඈ මේ බාන කඩාගෙන මේ ගිය සතියේ බක්කර පීතරයට කසාද බන්දලා දීලා පෝරුවේ නැග්ගලා හොම් කමින් දැක්කලා ඈ සතියක් යන කලින් බාන කඩාගෙන එළ දෙන වගේ ගෙදර දුවගෙන ඉන්නේ තනි. මොකද මේ? මොකද තාත්තා ඔයාලා මට මේ කරපු අපරාධි? මොකද්ද? අර බක්කර පීතරයට මාව බන්දලා දීලා අනේ අම්මේ බක්කර පීතරය ඊයේ පෙරේදා පාරදී හම්බුණත් මගෙන් ඇහුවේ toy ප්‍රශ්නෙම. තාත්තා මාර මිනිහෙකුට ගම මාව බන්දලා දුන්නේ. මාර මිනිහෙකුට මිසක් ඉතින් උඹ කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒ සාමාන්‍ය මිනිහෙකුට. අයියනේ ආපහු බක්කර පීතරලේ ගෙදර ඇයි අප්පා? ඇයි දැන් මොකද්ද ප්‍රශ්නේ ගියාකෝ? ඒ මිනිහා බේකරිය බදාගෙන ඉන්නේ වෙරෙන්න වෙන මෙලෝ සී කල්පනාවක් නෑ. හා එහෙම තමයි කෙල්ලේ අද කාලේ රස්සාවට ආදරේ මිනිස්සු. බේකරිය කරන මිනිස්සයා බේකරිය බදන් ඉන්නවා. ලොරිය එලෝන මිනිහා ලොරිය බදාගෙන ඉන්නවා. කඩකාරයා කඩේ බදන් ඉන්නවා. ඇයි තාත්තේ ඉස්පිරිතාලේ ගෑනු වට්ටුව බාරව ඉන්න දොස්තර කාරයා? හරි හරි උඹ කතා හගෙන බලයන් හරි. ආ මෙතන මා
උන්ගේ කතාවට ඔට දාන්න. යන්න ගිරේට. කීලා පාඩම් කරපන්. මොකද්ද තාත්තේ මට දැන් පාඩම් කරන්න කියන්නේ? මොකක් හරි උඹ දැන් අන්තිමට කර කර හිටපු එක දිගටම පාඩම් කරපන්. ආ මයන්නකෝ. අපි තාත්තේ දැන් ඉන්නේ මං අන්තිමට පාඩම් කර කර හිටියේ. සුදු මං ආදරේ කියන නව කතාව පොත කියන්න අනිගදී. මේ දෙල්ලේ නිකිනි වරුසා. දැන් මට කියපන් මොකද්ද දැන් ප්‍රශ්නේ හරියට පැහැදිලිව? තාත්තේ. ඔව්. ඒ මිනිහට බේකරියෙන් තොර ලෝකයක් නේ තාත්තේ. පාන්දර දෙකට නැගිටලා යනවා පාන් දාන්න දිනවා කියලා. ඔව්. ආයේ උදේ 6:00 පෑ බාගෙන යනවා ගම්බුම පාන් රෝස් පාන් කරන්න දිනවා කියලා. ආයේ 6:00 10:00 කාලේ වෙනකොට යනවා අවස මොලියට පිටිදැමන්න දිනවා කියලා. ඉතින් බලන්නකෝ. මේ කෙල්ලේ නිකිනි වරුසා. මේ අහපන් පුතේ ඔය බක්කර පීතරය දියුණු වෙන්න උත්සාහ කරන නොම්බර එකේ බේකරි කාර්යය. අනේ නිකන් ඉන්න තාත්තා. ඒ මිනිහා මට කතා කරන්න ඕන දන්නේ නෑ. ආ ඒ මිනිහා මට කියන්නේ බටර් බනිස කියලා. බටර් බනිස? ඕහ්. හා ඉතින් කොච්චර හොඳද බං. ඔබත් ඉතින් බටර් බනිස් ගෙඩිය වගේ පුස්තිමත් ඉන්න නිසානේ ඔහොම කියනවා. විකල්. ඒ මිනිහා අපේ අම්මට කියන්නේ පිටිමිටිය කියලා. පිටිමිටිය? ඒක සාධාරණයි. එයා ඉතින් පිටිමිටියට වඩා චුට්ටනේ හාමියා. ඒක නෙමෙයිල්ල. ඔය අම්මට අරව මේවා කියනද? තාත්තට කියන්නේ කිඹුලා කියලා. කිඹුලා? ඔව් කිඹුලා කිව්වද කිඹුලා බනිසා කියලා. කිඹුලා බනිසා? ඒක හරි. තාත්තා! ඈ? ඒ මිනිහා මට තුන් වේලටම කන්න දෙන්නපා. බුදු අම්මේ තුන් වේලටම පාන් දෙනවා? තුන් වේලටම පාන් දෙනවා කියන්නේ ඒක දෙයියෙක් නේ බං. අද කාලේ තුන් වේලක් පිට පිට පාන් කන්න පුළුවන් හොඳ ආදායමක් තියෙන මිනිහෙකුටනේ. හාල් කිලෝ 3000 ගහන්නේ. තාත්තා! ඒ මිනිහා මට තුන් වේලටම කන්න දෙන්නේ කඩවලට දාලා ඉතුරු වෙන පාන්. ආ ඒක තමයි මේ උඹ දවස් දෙක තුනට බාන ගල ඇතින්න වගේ මහත් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඔය පුස්පාන් නම්බර එකට වැඩ කරනවා මට. තාත්තා! මමද? මට මේ ආයි බක්කර පීතරලේ ගෙදර පත්තන් යන්නේ. දැගෙනම් කිව්වේ බත් නෙමෙයි ඒ උඹට දෙන්නේ පාන්ේ කියලා. තාච්චි මේ අද කාලා ඉන්නේ පින නෑ. ආව් ඒක හරි බයත්තාවනේ. පාර කරන්නේ නේද මම ගිහින් කිව්වේ. හරි ඉතින් එකම නව කතාව 100 පාරක් කියවන්න බැරි තාච්චි. මගේ මේ කෙල්ල නිගිනි වරුසා. තාච්චෝ. කියන එක අහලා යමන් පුතේ ආපහු තමන්ගේ ස්වාමි පුරුෂයා ගෙදර ගිහිල්ලා ඒ මිනිස්සයව තමන්ට ඕන විදියට හදාගනි. මට ඕන විදියට හදන්නේ කොහොමද මේ පුස්පාන් පීතරයව? ගෑණියෙකුට ඕන කමක් තියෙනවා නම් ඇයි මිනිහෙක්ව තමන්ගේ බහට නම්ම ගන්න බැරි? ඇයි හදා ගන්න බැරි? ඈ? ඒක කොහොමද හදාගන්නේ තාත්තා? මොකෝ බැරි? වැඩියෝ ඕනේ තමන්ගේ අම්මව ආදර්ශයට ගනින්කෝ. ඈ? දැන් ඔය ළමයින්ගේ අම්මව කසාද බඳින කාලේ මම නාහෙට අහන්න නැති අමු දඩෝරියා. ඈ? ඔය අම්මා ලස්සනට මට ලාස්රණුව දාලා හංවඩු ගහලා ලාඩම් ගහලා මේ ගේ ඇතුලේ දිගේලි කරලා තියෙන ඔය ළමයට මොකෝ කරන්න බැරි? අපි තාත්තා කාරිකට පස්සේ ඇත්තක් කිව්වා. තවල කිව්වේ බලන්න. හරි හරි මයිලන. ඕ සුදු මං ආදරේ සියවතාව කිව්වත් මට ඇති වෙන්නේ නෑනේ මං දන්නවා නේද? දැන් කෙල්ලේ උඹට මං කිව්ව කාරණාව වැටුණාද? තාත්තා! ඈ? ඔය බක්කර පීතර තප්පර පහක් ඉදිරි නේ තාත්තා. එක්ක බීගෙරිය නැත්තම් කඩවල් ගානිය ඇවිදිනවා. එහෙම තමයි බං. එහෙම තමයි. දියුණු වෙන මිනිස්සු තප්පර පහක් ගෙදර ඉන්නේ නෑ. තාත්තා කියන්නේ එතකොට පොල් ටිකක් ගාව ගන්න දර කෙල්ල පලා ගන්න රෙදි ටිකක් සෝද ගන්න මට වෙනි මිනිහෙක් අතහද බැඳ ගන්න කියලාද? තාත්තා කියන්නේ උඹ ඔය ටික ගෑණියෙක් වෙලා ගෙදර වෙලා නිකන් ඉන්න එක කරගනින් කො තනියෙන් බක්කර පීතරේ මොකටද ඕක කරන්නේ? අනේ නිකන් ඉන්න තාත්තා. දැන් එතකොට තාත්තා අපේ ගෙදර ඔක්කොම කරන්නේ මොකද? හරියට හරි දීපල්ලක උත්තර පාන කියන්න හැට ආ මෙතන ආයෙත් හොට දාන්න. මේ මම ඒවා කරන්නේ කෙල්ලේ එක්සර්සයිසස් එකක් විදියටනේ. නැත්තම් මගේ බොඩි ෂේප් එක යනවනේ. අපයෝ බොඩි ෂේප් යනවා නෙමෙයි. නැත්තම් අපේ අම්මා ආපහු අලුතෙන් බොඩි ගහන්න මෙයාට සලස්සනවා. ඒකයි. කපයි දරග. ආ මෙතන කොට දාන්න. මම ගෙදර වැඩපළ ටික අම්මට කරලා දෙන්නේ කියන ආදරේට. ඔව් ආදරේට තමයි. අනේ නිකන් ඉන්න තාත්තේ. තාත්තා කොහෙද අපි අම්මට ආදරේ? එහෙම මල් අම්මට ආදරයක් ඉන්න නෙමෙයි මම වැඩපළ කරලා දෙන්නේ. මම මගේ පණට ආදරේ. මාමා! මාමා! සරම් මාමා! ආ අන්න බක්කර පීතර මේ හොයාගෙන ඇවිල්ලා. ආ එමු එමු බෑනෝ එමු එමු. ආ මාසිනා. ඉතුරු වෙච්ච රෝස් පාන් එහෙම නැද්ද ඌරන්ට කන්න සයිස් එකේ? ඈ මොකද නැතුවේ මේ මල්ලිට මං ඉතුරු රෝස් පාන් ටික කොතන් ආවා? මං ඌරෙට මස්සිනේ. මාමා ඈ මේ කොමේ අපේ නිකිනි වරුසා මේ ආවේ? ඔයාවේ ඈ මේ මොකෝ මේ දෙන්නගේ සණ්ඩුව? ඈ සණ්ඩුවක් මොනවත්
ඒකේ නිකම්ම තරහ වෙලා මේ දුවන් ආවා. ඔය ළමයා බිරිඳට හරියට සලකන්නේ නැතුව ඇති. ඈ සලකනවා කියලා මොන වේය ඇටි ඔ? පෝරණේ ගිනි කාලා ගිනි කාලා හම්බ කර කර ගෙදරට ගේනවා. තව මොන වේය ඕනේ ඔ? හම්බ කොලාට විතරක් මදි වෑනෝ. තමන්ගේ බිරිඳගේ ඕනේ එපාකම් ගැන ඩිංගක් හොයලා බලන්න ඕන. මම මොනවා කරන්නද? ඕනේ එපාකම් බලන්නේ කොහමයි? ඒකිට ඕනේ එකක් එපා කොට. ඕනේ එකක් එපා? ඈ එයාට ඕනේ එකක් ඇත්තන් එපා. එපා එකක් ඇත්තන් ඕනේ. ඉරි කොරේ කියව. හරි. ඔය ඔය ළමයා දැන් ගෙදර යන්නකො. මම කෙල්ලව හවසට ගෙදර එවන්නම් ඈ. ඈ එන ඉරි මම යන්නම් මාමා. තාත්තමි. ඔන්න ඔය කාලගන්නියට යහතින් ඉන්න දීලා අක්කට මෙන්න මෙහෙට වෙලා ඉන්න කියමු. ඇගල්ල. උඹ මිනිහා එනකොට හැංගුණා නේද? තාත්තා ඔන්න මං කිව්වා. මං නම් ආපහු බක්කර පීතරලේ ගෙදර යන්නේ නේ 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 නේමයි. ඉතින් එහෙම බැරි නම් කෙල්ලේ අපි බක්කර පීතර බෑනව අපේ මෙහෙ ගෙදර ගෙන්න ගමුකෝ ඉවරනේ කතන්දරේ. හරි. තුන් වේලම මෙහෙත් ඉතුරු වෙච්ච රෝස් පන් වෙන්නයි යන්නේ. තාත්ති. ඈ? ඒ මිනිය පුජිය ගත්තාම සතෙක් වගේ. මොන කියන්නේ? පාංගානට පිච්චිලාද කියලා පෝරණු ඇරලා ලීපත්ත දාලා බලනවා ඇති. එහෙම තමයි බන් දියුණු වෙන මිනිස්සු නින්දෙනුත් රස්සාව ගැන තමයි කල්පනාව. උඹලා එහෙම බලා නිදාගත්තු කුකුල කැපුවාගේ කවුරු හරි කූද්දරකන් කටත් අරන් නිදාගන්නවනේ. ඒ ඉතින් ගොඩ පාන්දර වෙනකන් ස්කයිප් එකේ චැට් කර කර හිටියම ගොඩ නිින්ද යනවනේ. ඈ ස්කයිප්? කතාද බැන්ද ගෑණියෙකුට මොකටද මේ රෑ දෙකොඩ හරියක් වෙනකන් ස්කයිප් පුවේ කොකරන්න තියෙන්නේ කියලා මට ගිහන්. ඉතින් තාත්තේ බක්කර පීතරේ බේකරිය පණවාගී මටත් ස්කයිප් එක පණවාගී තමා බල යනවා කවදාරි උඹලාගේ මේ ස්කයිප් කැටිල්ලේ ඉඳා එහෙම කියන්නේ පාතාටි ස්කයිප් කියන්නේ ලෝකෙ අතලඟට පේනවා වව් මට ස්කයිප් එකේ ලෝකෙ අතලඟ පේනවා මේ අතලඟ බුදියා ගහගෙන ඉන්නවා මේ ඉරු පටිරෝල් වලින් විතරම අපේ පුතන්ඩියගේ ලොකු කෙල්ල දිල්වාලේ දුල්හානියා අන කොළුවෙකුත් එක්කගෙන එනවා කවුද මේ රට අමුඩකාරයා සීයා සරන් සීයා ඈ අන්න අඳිනගන්න මේ වගේ කැම්පස් එකේ වෙජ් වීට් කේක් ඈ නම ඉබම් බතු මොකා නෙමි ඉබම් බතු ඉබම් බතු ඒක තමයි කන් දෙකත් නිකන් මේකගේ කඳන් හතු වගේ පිටිලා තියෙන්නේ. කවුද දුන්නේ මේ ඕරේජ් පොර? ඔය අපේ සරන් සීයා. හලෝ සීයා. How are you? ඇයි බං? ඒ දවස්වල හිටපු විදිහම තමයි බං. ඉලන්දාරියෝ. ඔය විශ්වවිද්‍යාලේ මොකද්ද කොන්න පාඨමාලාව? සීයට කියන්නේ කොතන ලහනියා මං කන්න පාඨමාලාව. මෙයා සීයා අර මේ අර මෙව පාඨමාලාව කරන්නේ. තිතුනා ඈත තියා දකින්නකොටම එව්වා මෙව්වා කරන කොටලුවෙක් කියලා දුල්හානියා ඕලගේ සීයාගේ තෝක මට දිරවන්නේ මෑන් ස්ට්‍රොන් ටෝක් දෙන්නේ හා සීයා ඈ මේ බම්බතු කරන්නේ මේ පශ්චාත් උපාධි පාඨමාලාව පශ්චාත් ආ මොකක් වුණත් කවන්නේ කරන එකක් හරියට කරවන් ළමියෝ නැත්තම් පස්සට තමා පච්චත් තාප වෙන්න සිද්ධ වෙන්නේ ඒ සීයාද ෂුවනේද ඉබම්බතු පශ්චාත් උපාධිය කනෝ කියලා පච්චාත් උපාධිය කෙසේ වෙතත් ඔය ළමයාගේ පච්චාත් වලිගේ වගේ ඇදිලා පිටිපස්සෙන් එන ගතියක් නම් පේන්න තියෙනවා දුලානිය මේ ඔන්න මට දැන් තද වෙනවා හරිද හා සීයට එහි බම්බතු මොකද ඔය කොළුවා නිකන් වල්මීයක් වගේ ඇස් ගෙඩි දෙක කරකවන්නේ නෑ සීය මම මේ බැලුවේ සීය කොල්ල කාලේ මං වගේ කැම්පස් ගියේ නැද්ද කියන එක අයියෝ අපි කැම්පස් ගියේ නෑ අපි ගියේ ගොම්පස් අල්ලා අල්ලා කුඹුරු වැඩ කරන්න. ඒකට කමන්නේ නැහැ කොල්ලෝ. ඔසියා. තමන්ගේ කැම්පස් එකේ පීඨාධිපතිගේ නම කියනවා බලන්න. ඈ? පීඨාධිපතිගේ නම කියනවා. මේ නම පීටර් මේ මොකද්ද දුල්හානියා පීටර්ගේ නම? පීටර් නේද? පීටර්. පීටර් නෙමෙයි ඔබ චාතල්. පීටර්. හා? ඈ දිල්වාලේ දුල්හානියෝ. සියා. තමන්ගේ අම්මයි තාත්තයි පිටරට ගිහිල්ලා ඉන්න අතරේ තමුන්ව බලා කියාගන්නේ මම. ඉතින් මම නෑ කිව්වේ නෑනේ. මට කියාපන් කෙල්ලේ උඹ ඇත්තටම ඔය කැම්පස් කිය කැම්පස් යනවද නැත්තම් මේ පොල් කවඩියත් එක්ක රවුම් ගහනවද කියපන්. නෑ මං කැම්පස් යන්නේ. කොහ ගන්නව බලන්න මෙහාට ලියන සටහන් පොත්. සටහන් ලියන්නේ සීයා අපි. ලෙක්චර්ස් නියන්නේ.
මොන ජාතියක් කවන්නේ? ඊයේ සටහන් ඇතිනේ. මොකද සේරම ඔළුවේ තියාගන්න ඔය ළමයාගේ ඔළුව ගිගාබයිට් 1000ක විතර මෙමරි කාඩ් එකක් නෙමෙයිනේ. සියය තේසිනේ. සියය ඩිජිටල් බුවෙක් වගේ මට පේන්නේ. බෑ. කවුද ඔය මොකද්ද කිව්වේ ඉබාගාත නේද? ඉබාගාත නෙමෙයි බම්බතු. අන්න හරි ඉබම්බතු. මේ ඇත්ත කියනවා. ඔහේ කොහේ හරි සයිවර් කඩේක ගොත්තු ගහනව නේද? ඈ කොහොමද දැනගත්තේ? කැම්පස් කොල්ලේ කුණාම මිනිහෝ පොඩි ප්‍රගතිශීලී ගතියක් පොඩි විප්ලව ගතියක් පොඩි පිකටින් ගතියක් පොඩි කුමන්ත්‍රණකාරී බඩගැත්තර වාදීන්ට හසු නොවන ගතියක් පොඩි මන්මත් ගතියක් වෙන්න ඕනේ. ඔහේ මේ කණිකර 75 කනේ පුළුන් සෙන්ට් ගන්න අගක් මුලක් නැති පංකි යන්කියෙක් නේ. මොන කැම්පස් දෝහෙ? සියෝ යන මාර බුවෙක් තමසිය. මම බුවෙක් නම් ඔබ බොබ්බුවෙක්. මගේ මිනිබිරි වගේ චොකලට් කෑල්ලක් රවට්ට ගත්තට මං වගේ ඉරහඳ උලා කාලා ආදිවාසීන්ගෙන් බනහලා ඉන්න පොරක් රවට්ටන්න බෑ ගොයියෝ ඈ. සෝරි සියෝ මං ඇත්තටම කැම්පස් කොල්ලෙක් නෙමෙයි අන්නේ ගයියෝ. ඒක මම දැනගත්තේ ඔහේ අර කඩුල්ලෙන් පනිනකොටමයි. මේ ඉලන්දාරියෝ. දැන් සාමාන්‍යයෙන් ඔහෙට දවසකට පිටි කිලෝ කීයක විතර රොටි වැඩ කරන්න පුළුවන්ද? පිටි කිලෝ 20ක වැඩ කළ හැකි කතා නේද? අම්මා ගෝදම්බර රොටි, කොත්තු රොටි, මිත්තර රොටි, එළවලු රොටි ඕනේ කකෝ. ආ එහෙමනම් පස්සාත් උපාධි පාඨමාලාවක් නොකලත් කමන්නේ. ආ අම්බ කලේදී අමරද? ආ ඒ අර ඉතින් ඉතිරියක් නෑ කෙල්ලෙන් දන්නේ ඒකේ කේක් එක. කෙල්ලෙන් ද? නෑ මේ දුල්හානියා ඉඳා ඒකයි. ආ ඉතින් අපේ දිල්වාලේ දුල්හානියාට හැට්ටුනා කියන්නේ ලේ ජායිගේ වෙලා නතර වෙන්නේ. තනිකර කාන්තා නේවාසිකාගාරයකට හැට්ටුනා හා සමානයි. මේවා හල්ලි අමරණ මෝල්. යන්න තමයි මාත් මේ බලන් ඉන්නේ. කෝ තාම නෑනේ. වීහනන් ආවා. ෆ්ලයිට් එක ඩිලේ වෙයි හිතේ. නෑ තාම මෙලහට ගිහිල්ලා. අනේ මේ සීයේ. ඈ සීයේ හිටන් ඉන්නේ මං කොල්ලන්ගෙන් කරනවා කියලාද? නෑ ඔයලා මියා කොල්ලන්ගෙන් කරන්නේ නෑ. නිකන් පාරේ යන ගමන් රෙදි සාප්පු වල ෂෝකේස් ඇතුලේ තියෙන සල්වාරු පෙන්නනවා. පොම් කඩවල තියෙන පොම් පෙන්නනවා. පෙරෙප්පු කඩදිය ඇස්ලෝ කරලා බලන් ඉන්නවා. එච්චරනේ කරන්නේ කොල්ලොත් එක්ක යන ගමන්. සීයේ කොහෙද උඩන්නේ? මාතෝය වයස පාස් කොල්ලනි ආරේ බං නැතුව ඉපදිලා දවස් දෙකෙන් අවුරුදු 70 පහු කළා නෙමෙයිනේ මැජික් කාරයක් වගේ බලා කොල්ලන්ට ආරේම සාප්පු වල තියෙන දේවල් පෙන්නකොට උන්ගේ papua ඇතුල රත්විච්ච කොත්තුරේට බටර් කෑල්ල දැම්මා වගේ උණු වෙලා යනවා ඉතින් තියෙන ෆෝක්කඩේ හිඳනකම් කෙල්ලන්ට වියදම් කරනවා බලා ඒවත් අරගෙන වෙනින් එහෙකට ෆෝන් එකේ මල් කඩනවා වියදම් කරපු එක බලන් ඉන්නවා රිලවෙක් වගේ ඉච්ඡා භංගත්වේ ඉතින් එක ගන්න ඕනේ වතුර ටික බිවණන් හරිනේ මේ සරන්සි සරන්සි මේ ඈ සීය කොල්ල කාලේ ආච්චිලා සෙට්ටල ගරුවේ නැද්ද මම කොල්ල කාලේ මට ආච්චිලා හෙට්ටුන් නෑ බං මට සෙට්ටුනේ ඔය උඹලට වගේ ටීන් ඒජ් වයසේ පැංගිරි කෙල්ලෝ වව් ඕ හරි හරි එයාලා සීය සුද්ධ කරේ නේ දන්නේ ඒකයි මම මෙහන්නේ සුද්ධ කියන්නේ කොල්ලෝ ඉතින් මෙහෙමයි ඈ ඔන්න ඉතින් එයාලා එයාලගේ අතිම්ම සෝස මල මහපු ලේන්තු කෑල්ල බවුම් පේපර උරේ දාලා දුන්නාම අපි මොකෑ කරන්නේ 17 ණය වෙලා ගන්නවා හැම් බෝතලයක් අම්මයි මොනවද ඒ දවස්වල තිබ්බ හැම් අප්පා නොයෙක් જાති තිබ්බා ඉසමෙලා කියලා හැම් જાතියක් තිබ්බා ගැහුවාම නිලමැස්සෝ කරගිලා වැටෙනවා ඒ කියන්නේ සුරන්සිය ඒව ගන්න නිලමැස්සන්ටද නෑ මැස්සන්ට නෙමෙයි කෙල්ලන්ට කෙල්ලන්ගේ හඩුගදයන්ට ආව් අම්මා බලන්න ඕනේ එකෙන් බින්දක් අරන් බල්ලන්ගේ කනගාව තිබ්බාම මැක්කෝ සේරම වැටෙන උඩ බැලි අතට එච්චර උරන්න බෑ හුවන්ද මේ සීමි ඈ ඒ කාලේ ඔය ඩියෝඩරම් මොනා ඩියෝඩරම් ඒව තිබෙන්නේ ඩියඩ්රන් ඕය අච්චට දුකද නැති කන්නේ ජාතිය ඒ කාලේ ඌ තිබ්බේ නෑ බං හොඳට කොකුම් පොතු සුදු හඳුන් මදාරා අමරලා ගෑවහම ඔය මොනක් කන්නේ පොඩි එකක් ඉතින් ආවත් ඉතින් නහය ඇදගලා නිකන් ඉන්නවා මිසක්ක ගණන් ගන්නෑ ඔව් ඒකත් අත්‍යවශ්‍ය දෙයක් කියලානේ අපි ඒ කාලේ හිතුවේ නැත්තම් කරගහපු එකට ලව් කරනවා වෙන මොකුත් අමතර නැහැ. ඒ අතින් ගොම් බඳින කණු අපි ඒ කාලේ දෙන්නේ නෙමෙයි නේ සීයා. කොල්ලෝ
පුදුම අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙන්නේ. ආව ඒ කියන්නේ ඕනම කොල්ලෙක් දන්නවා තමුන්ගේ කෙල්ලට අඩුම තරමින් රීලෝඩ් දාන්න දෙන්නේ 3 දෙනෙක්. ඇඳුම් අරන් දෙන්න දෙන්නේ 3 දෙනෙක්. කන්න අරන් දෙන්න තව 4 දෙනෙක් විතර ඉන්නවා කියන්ට නේද? අනේ මන් නම් දන්නේ නැහැ සීයේ. මගේ කෙල්ලට කොල්ල කී දෙනෙක් ඉන්නවද කියන්නේ අම්මපා. මොකද මට නම් ඕව හිතන්න වෙලාවක්වත් නැහෙනේ. ආ මට තිරා තියෙන සීය වැඩ ඇරිච්ච වෙලේ ඉඳලා බෝඩින් එකට ගිහිල්ලා කෙල්ල 3-4 දෙනෙකුට SMS ගහන්න දිනවනේ. ඕ ඈ ඒක යවා. මේ මැඩම් මම සුරං. ආ සුරන්ට ඩ්‍රයිවිං ලයිසන් තියෙනවද? ඔව් මැඩම්. බර වාහන. බර නැති වාහන. ඔක්කොම ලයිසන් තියෙනවා. ලයිසන් තිබෙද මදි? එලවන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. ඕන වාහනයක් එලවන්නම් බල්ලට පොල්ලෙන් ගහලා එලවනවා වගේ. ඒවනේ. අපි ඔයාව ඩ්‍රයිවර් කෙනෙක් ඇතියට බඳව ගන්නවා. ඔය එක තමයි මං කියන්නේ හිටියේ ඒක. මොකද? නෑ නෑ හරි 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 මැඩම් කියන්නකො. ඔයා පාන්දර 4ට අපේ ගෙදරට එන්න ඕන. පුළුවන්ද? පුළුවන් පුළුවන්. මැඩම් 4ට නෙමෙයි මම 3:00 මාරට උනත් එන්න. Very good. Very good. මැඩම් මේ මොකද්ද දෙන වාහනේ? ඒ කිව්වේ. ඒ කිව්වේ දැන් මට වැඩ ඇරිලා ගෙදර යනකොට අරන් යන්න දෙන වාහනේ මොකද්ද? කවුද ඔය වාහනේ දෙනවා කිව්වේ? දැන් මැඩම් පාන්දර 4ට මැඩම්ගේ ගෙදරට එන්න මම අපේ ගෙදර ඉඳන් කිලෝමීටර් 23ක් විතර හැන්දෑවේ 6 විතර ඉඳන් පයින් ඇවිදගෙන එන්න ඕන කියලාද මැඩම් කියන්නේ? ඒවම කියන්නේ. ඔයා ඩ්‍රයිවර් නම් පාන්දර 4ට අපේ ගෙදර පෙනී සිටින්න ඕනේ. වාද පුළුවන්ද? පුළුවන් පුළුවන්. අනිච්චරයි. Very good. Very good. මැඩම්. හා? දැන් එතකොට මගේ කාමරේ කොයිකද? මොන කාමරේද? ඇයි මම මෙහෙ රැට නතරලා ඉන්න කාමරේ? කවුද ඔයාට කාමර දෙන්නේ? හා දැන් ඒ කියන්නේ දැන් එක දවසක් වැඩ කරලා ඊළඟ දවසේ පාන්දර 4 වෙනකන් අර තාප්පෙන් එහා පැත්තේ පත්‍රයක් එලාගෙන බුදියගෙන ඉන්න කියලාද මට කියන්නේ? ඒවම කියන්නේ. ඔයා ඩ්‍රයිවර් නම් පාන්දර 4ට අපේ ගෙදර පෙනී සිටින්න ඕනේ. එච්චරයි. ඕකේ. ඕකේ ඕකේ. මැඩම්. එතකොට පාන්දර 4ටද මගේ ඩියුටි පටන් ගන්නෙ? ඔව් ඔව් ඔව්. හතරට කිව්වට හතරටම නෙමෙයි. හතර අමාරට විතර. නේ නේ චෙරිපා. සාමාන්‍ය 3:00 මාර විතර වෙනකොට හිටියනම් නැති. 3:00 මාරට නේද? ආහා 3:00 මාර. හරි. දැන් එතකොට 3:00 මාරේ ඉඳන් පැය 8 ගණන් බලමුකෝ. 3:00 මාරයි 4:00 මාරයි 5:00 මාරයි 6:00 මාර කොහොම? හරි. 11:00 මාරට ඔෆ් වෙන්න පුළුවන් නේ? හා 11:00 මාරට ඔෆ් වෙන ජොබ් කොහෙද තියෙන්නේ? සාමාන්‍ය ඔෆ් වෙන පාමාර 6 වෙලානේ. ඒ මැඩම් මේ සාමාන්‍ය 5:00 6:00 ඕෆ් වෙන තැන්වල වැඩ පටන් ගන්නෙ උදේ 8:00 9:00 වෙලානේ. මේක එහෙම නෑ. මේක මේ පාන්දර 3:00 කියන්නේ කොට්ටේ හපාගෙන අනිත් පැත්ත හැරිලා නිදා ගන්න වෙලාවනේ මිනිස්සේ. මෙමෙ ඒව අපි දන්නේ නෑ. පාන්දර 3:00ට ඇවිල වැඩට ඉන්න ඕනේ. එච්චරයි මම කියන්නේ. ඕකේ මැඩම්. මැඩම්. එක දවසක් පාන්දර 3:00ට ආවහම ආයෙ වැඩට එන්න ඕනේ දවස් කීයකට පස්සේද? මොනවා අහනවද? හා ඒ කියන්නේ මේ ඩියුටි ඕෆ් වෙන්න නම් මං රස්සාවෙන් කවදා හරි අස්සලා ගෙදර යන්න ඕනේ. එහෙම නැත්නම් වැඩ කරගෙන ඉඳදී මැරෙන්න ඕනේ නේ. මොනවාද මිනිස්සු මොකද ඔයගේ නම කිව්වේ? සුරන් සුරන් මැඩම්. සුරන් ජොබ් එකක් කරන්න එවිත් ඔය තරම් ආන ප්‍රශ්න මොනවද? ජොබ් එක ලැබුණා නම් කන්නවා මිසක්. මැඩම්. යා මිනිහෙක් ජොබ් එකක් කරන්නේ ජීවත් වෙන්න මිසක් ආ මිනිස්සු ජීවත් වෙන්න ජොබ් කරන්න නෙමෙයිනේ. අයියෝ මේ අපිට ඔය උපේරිනේ ඒව අපි දන්නේ නැහැ. හරිද? මෙතන ඩ්‍රයිවිං ජොබ් එකක් අපි ගාව තියෙනවා. කරන්න පුළුවන් දෙ පෙරිද? එච්චරයි. මැඩම්, ඉතින් මම පාන්දර 3:00ට එන්නයි ආපහු මහරෑ යන්නයි මම යකඩෙන් හදපු සතෙද්ද මැඩම්? ඔයාට ඔය තරම් කඹරන් ඉපදිච්ච? අයියෝ! ඔයා ආලේ නැද්ද? දුක විඳ සැප ලැබෙනවා කියලා. සැප? මැඩම්, අපි ඕන තරම් දුක් විඳලා තියෙනවා. ඉතින් කොහේ ඒ උනාට තාම කිසිම සැපක් ලැබුන්නේ නැහනේ. අනිත් එක මේ ඩ්‍රයිවර් ජොබ් එක අවුරුදු 100ක් කළා කියමුකෝ. ඈ මොකක්ද අන්තිමේ ලැබෙන සැප? නිවන් සැපද? ඒව අපි දන්නේ නැහැ. හරිද? ඔය පොත්තලේ ලියලා තියෙන්නේ ඒව තමයි අපි කියන්නේ. දැන් මොනවද කියන්නේ ජොබ් එක බාර ගන්නවද? හරි හරි දැන් දැන් එතකොට මොනවද මට කරන්න තියෙන්නේ කියලා කියන්නකෝ. ඔයා පාන්දර 3:00ට ඇවිල්ලා අපේ වාහනේ හොදලා පිය දාලා ඉවර වෙලා අලුත්ම සුදු ඇඳුමක් අඳින්න ඕනේ. හොදලා වේදපු? හා සුදු ඇඳුම. හොදලා වැදලා. ඔව් ඔව් ඔව්. හා ඊට පස්සේ? ඊට පස්සේ ඔයා අපේ හස්බන්ඩ් වෙලා ඉස්ත කරගෙන එක්කගෙන යන්න ඕනේ වෝකින් පාට් එකට. ඒ මොකටද? ඒ මොකටද යන්නේ? වෝකින් පාට් යන්නේ ඇවිදින්නේ මිනිස්සුයෝ. හරි හරි. ඇවිදින්න ගියාට කිව්වට මේ කාර් එකේනේ යන්නේ නේද? නෝ 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 නෝ. ගෙදරේ ඉඳන් පයින් තමයි ඇවිදගෙන යන්න ඕනේ. නේද? ඒකට මං ඕනේ. මහත්තයාට තනියෙන් ඇවිදගෙන යන්න බැරියෑ. මිනිස්සුයෝ තනියම ගියාම කෝ හස්බන්ඩ් ඩ්‍රයිවර් කෙනෙක්. පයින් ඇවිදින මිනිහට ආවල් එකකටද ඩ්‍රයිවර් කෙනෙක්? මොකෝ ඇවිදින වේගෙ මදි වෙනකොට මම පැත්තකින් ඉඳලා මහත්තයාගේ ඇක්සලරේටර් එපා ගන්න. අයියෝ! කොහෙද තේරෙන්නේ මේ මිනිස්සු? මොකද්ද? අපේ බංග්ලෝ වල
මහත්තයාගේ කෑලි ගැලවෙනවද? ඒව අහුලන්නද ඩ්‍රයිවර් පස්සේ යන්නේ හොබින් බෑග් එකක් අරගෙන? අනේ අම්මේ, you are a mad man. ඈ? මොඩ මිනිහෙක් ඔයා. මිනිස්සය මාත් එක්ක කවුරු හරි යවන්නේ. මාත්ට කලන්තියක් හිතුණා. කලන්තේ හැදෙනව නම් පාන්දර තුනම මාත්. ඒ මිනිහව මරන්න ඇවිද්දවන්නේ නැතුව ගෙදර තියාගන්නකෝ මැඩම්. බේතගේල කරන් දින. හොරු සුරම්. ඈ මැඩම්. මේක අහනවා. හා. මාත් ගේ එක්සර්සයිසස් කරවන්න ඕනි හැමදාම. ආ. නැත්නම් යාගේ කොලෙස්ටරෝල් වැඩි වෙනවා. මොන රෝල් වැඩි වෙනවද? කොලෙස්ටරෝල් වැඩි වෙනවා මිනිසිය. කොලෙස්ටරෝල් වැඩි වෙනවා. යා. හරි අපරාධනේ මැඩම්. චොකලට් රෝල් වත් වැඩි වුණා නම් පැකට් කොල්ල විකුණන්න තිබ්බ නේද? අනේ කොන් කතා කියන්නේ පමිය මට තරහ යනවා හොඳේ. යෝ ඔයාට ඔයාට උදේට මාකට් එකක් යන්න තියෙනවා. එච්චරයි. මැඩම්. යා. දැන් ඕකට මම නොගිහින් ඇම්බියුලන්ස් එකක් ගත්තොත් නරකද? මං ඒක හැබැයි ලෝගෙන යන්නම්. මාත්‍යර පිටිපස්සෙන් යන්න මං ඕකේකට. ඔව් ඔව්. ඇම්බියුලන්ස් එක පිටිපස්සෙන් යන්න. ඇයි මගේ මාත් ඇලිදිට? දැන් එතකොට ඔය කොලෙස්ටරෝල් අරගෙන මේක ඇදලා තියනවා කියේ මිනිහා නිරෝගී කමටද? එහෙම තමයි. අපි ලොකු පවුල් වල එහෙම තමයි. ලොකු පවුල් කිව්වේ මාත්‍යර තව පවුල් දෙක තුනක් ඉන්නවද නෝන? මාත්‍යර චෝකිනේ. මේ ඔන්නෙට ප්‍රශ්න අහන්න එපා. හරිද? මම කිව්ව විදිහට කරන්න පුළුවන්. मैडम මෙහෙමයි මට නොතේරෙන ප්‍රශ්නයක් තියෙනවනේ ඔතන මැඩම් දැන් ඩ්‍රයිවර් කෙනෙක් මොකටද මාත් එක්ක පිටිපස්සේ දුවන්නේ ඩ්‍රයිවර්ලා කරන්නේ වාහනේ ලෝන එකනේ මේ ඔය මම කිව්ව දේ කරන්නේ හරිද අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ එපා ඔය උදේ පාන්දර මහත්තයව එවිද්දන්න එක්කගෙන ගිහිල්ලා හරියට උදේ 7ට බේබි වරන් ඔෆිස් එකට යන්න ඕනේ බේබි වරන් ඔෆිස් එකට yes ඒ බේබි මොන්ටිසෝරි නෙමෙයිද යන්නේ මොනා කියනවද මන්නේ බේබිට අවුරුදු 24ක් වෙනවා ආ එලිෆන් බේබි හරි කොල්ලද කෙල්ලද මැඩම් චිටි කොල්ල කෙල්ල කොහෙද මිනිස්සේ අපිට ඔව් ඔව් කොල්ල කෙල්ල ඉන්නේ මේ හද්ද පිටිසර ඉපදිච්ච අපිටනේ මැඩම්ලට ඉන්නේ ඉතින් බේබිස්ලා නේ නේද මේ මැඩම් ඔය බේබි ගෑනු සතාද පිරිමි සතාද මේ ඔය ඉඩියට් කවුද මේ මිනිසියා ඔව් ඔව් මගේ බේබි ගර්ල් කෙනෙක් මිනිහා ආ බේබි ගර්ල් හරි හරි ඒ කියන්නේ ගෑනු සතා සතා ඔයා තමයි සතා මගේ බේබි असाधारण मैडम ලස්සන දෙයක් දැක්කම බලන්න හිතෙනවනේ. ඊව බේබි තේරුණාද? ඔහෙට ඕනි නම් කැත දේවල් දිහා විතරක් බලන් ඉන්න. හරි හරි. එහෙනම් මම මැඩම් දිහා විතරක් බලන්නම්කෝ. What? මම කැත ලේඩ කෙනෙක්ද මිනිහ? දැන් මැඩම් ලස්සනයි කියලාද හිතාගෙන ඉන්නේ? නැත්නම් මම කොච්චර ලස්සනද? I am so beautiful. හා. ඊක තමයි මාත්තන්නේ. මැඩම් සාමාන්‍යයෙන් කොච්චර විතර ලස්සනයිද? ඔහෙ දැනගන්න මම සරිය කර ජවි කල්යන්නට තේරුණා දෙන්නද? මොන කල්යන්නට තේරුණා? ජවි කල්යاني කියන්නේ නෝනාගේ නමද? මොඩියෝ ජවි කියන්නේ හැමත හැමත ස්කින්. හා ජවි කල්යاني කියන්නේ ලස්සන හැමක් තියෙන තරුණියා. මලයිලව්ව. ජවි නෙමෙයි චරි. හා චරි චරි. චරි ඒ කියන්නේ ඔහුලේක වෙනස් කරාද? අයියෝ. දැන් ඉතින් කවුද මැඩම් ඔය කබරහම ලස්සනයි කියලා කිව්ව බූරුවා? අයියෝ. මට පන්නන්න ඉතනම යාවා. ඒත් මම පන්නන්නේ තේරුණාද? මිනිහා පේන්නේ මගේ ස්කින් ටෝන් එක. යෝ මේ බලන මගේ ස්කින් ටෝන් එක. පේන්නේ මොකද්ද? අයියෝ මේ මිනිහසර පේන්නේ නැද්ද මගේ අතපය දිහා කොච්චර ලස්සනද ලයික බේබි ස්කින් නෝ. අනේ අම්මේ ලස්සනයි කියන්නේ ඕකටද මැඩම්? නැත්තම් මැඩම් අපේ නොදෝවාච්චි අවුරුදු 98ක් ආයු වලදා මැරෙනකොට ඕන් ඕ වගේ ස්කින් ටෝන්ද මොකද්ද මලයි ලව්ව තිබ්බ ඇඟේ. ඉතින් ආච්චි නම් ඒකට කිව්වේ හනේ කුණු ශරීරෙමයි පුතේ කියලා. මේ කොහේ ආවේ ඩ්‍රයිවර් වැඩේට නම් ඩ්‍රයිවර් වැඩේ කරනවා තේරුණාද? මෙතන මගේ ස්කින් ටෝන් එක ගැන හොයන්නේ නැතුව. ඉතින් මැඩම් දැන් මගෙත් එක්ක ওই ඩ්‍රයිවර් වැඩේ ගැන කතා කරන්නේ නැතුව මැඩම්ම නෙමෙයි ස්කින් ටෝන් එකක් ගැන කතාවක් ඇදගත්තේ. ඔය තමන්ට නැති දේවල් මොන එහෙකටද මැඩම් ඇදලා ගත්තේ? මේ කාණ්ඩ මොකද? කොහේ මෙහෙ වැඩ කරනවා නම් මාව ලස්සනට දකින්න ඕනේ තේරුණාද? කොහොමයි දෙයි හාමුදුරුවනේ කුරුදිය පරවතේ හග්ගල මල්වත් වගේ දකින්නේ? මේ ඩ්‍රයිවර් උනේ. උඹට මම ඔයාට වෙන කෙනෙකුට නම් ගාලේ පන්නේ නැහැද? ඈ? හා ඒත් මම ඔයාව එහෙම පන්නන්නේ නෑ. මට ඔයාව දැක්කම මොකද්ද ලින්ගතු කමෙන්ට් දෙනවා. ඒකයි මේ තාම ඉන්ටර්වියු කරන්නේ තේරුණාද? අනේ මැඩම් බොරු කියන්නේ මොකටද මටත් තේරෙනවා මැඩම් ඒක නිකන් හරියට පෙර ආත්ම භාවයක ඉඳන් එන పూర్ව බැඳීමක් වගේ නේද මැඩම්? අනේ නැත්නම් ඔයා මට කිව්ව කච්ච කතාවලද? මං ඔයාට
පොල්ලක් අරගෙන ගානවා. ඒත් මට ගන්න හිතෙන්නේ. මේ මැඩම් සමහර විට මම ඉහත ආත්මේ මැඩම්ගේ හස්බන්ඩ් වෙලා හිටියක් දන්නේ නේද? ඒ කොහොමද එහෙම කියන්නේ? නෑ ඉතින් පාන්දර 3:00 ඉඳන් ගෑණියෙක් ඉඳන් නිදිමරාගෙන සේවය කරන්නේ පූර්වයේ හස්බන්ඩ් කෙනෙක් ඇරෙන්න වෙන මොකාද? ඈ නැත්තම් මෙතන ඩ්‍රයිවර්ලා 3 දිනක් මාරු වෙන සිට් එකක් නෙමේ තනියෙන් අදින්න වෙලා තියෙන්නේ මට. හරි හරි ඕකේ ඕකේ. ඔය පඩි කීයක් විතර බලාපොරොත්තු වෙනද කියන්නේ මේ? මොබඩි ශනි සුරන් 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 ඈ මොකද දැව්වේ? ඔය පඩි කොච්චරක් බලාපොරොත්තු වෙනද කියන්නේ මට? ලස්ස භාග විතර. මගේ අම්මේ මේ අපි පළවෙනි මාසෙ 3,500 ගන්න දෙන්න. ආ ඊට පස්සේ හොඳින් හිටියොත් 8,000 කරන්න. මැඩම් ඔයාගේ හස්බන්ඩ්ට ඉතින් කීය ගානේ පඩි දෙනවද? හස්බන්ඩ් ජොබ් එක කරනවට. එයා පඩි ගන්නේ නිකන් ඉන්නේ. එයා මේ ඩ්‍රයිවර් වැඩි කෙනෙක් කාලේ 5000යි පඩි දුන්නේ මං. දැන් ඒ කියන්නේ මට දවසක පඩි නැතුව එයිද? පුළුවන් තරම් හොඳින් ඉන්න බලන්න. එතකොට ඉතින් එහෙම වෙයි. දැන් එතකොට මැඩම් ඔය දැන් ඉන්න හස්බන්ඩ්ට මොකද වෙන්නේ? එයාව ඕනේ වෙලාවක බැරි උනානේ මේ ගේ ඉදමයි ගුණ ගන්න. එන්නේ එන මිනිහ හැරිලා යනවනේ අප්පා. එක්කෝ එන මිනිසුන්ට මේ ගේ ගන්න තරම් සල්ලි නෑ. එහෙම නැත්තම් මට මේ ගේ විකුණගෙන කන්න තරම් පින නෑ. ෂූ. තුම කරුමයක් අප්පා මේ දවස්වල නම්. ගෙදර කවුද? හලෝ. ගෙදර කවුද? මේ කවුද ඒ පාර? ආ 3 දෙනෙක් මේනවා. මේ ගේ විකුණනවා කිව්වට මේ බලන්න ආවේ. හරි හරි හරි. මේ මගේ නෝනා. මේ මගේ නෝනා නේද? නෑ නෑ. ඔහේගේ නෝනා නෙමෙයි මේ මගේ නෝනා. ඒක තමයි සෝරි ආ මට වැරදුනා. ඔහේගේ නෝනා නෙමෙයි මගේ නෝනාරි. ඉරිදිදි. එතකොට මේ මහත්තයා කවුද? මේ මහත්තයා අපේ හිතවතෙක්. මේ ඔය ගෙවල් වල පිහිටීම එතකොට වාස්තු දෝෂ පරීක්ෂා කරන කෙනෙක් මේ මහත්තයා. ආහා ඇත්තද? ඉතින් ඇවිත් බලන්න මොකේ ඇතුළ. පොඩකින් නෑ. නිවසට ඇතුල් වෙන්න කලින් නිවසේ ප්‍රධාන දොරටුව තියෙන දිසාව පරීක්ෂා කරලා බලන්න ඕනේ. මොකද ප්‍රධාන දොරටුව දේවපාදින පිටලා තියෙන්න ඕනේ. අන්න ඒකයි. නැත්තම් නැත්තම් මොකෝ දොරෙන් ඇතුල් වෙනකොට නිකන් අන්තභාගය වගේ හැදෙනවද? නෑ. පෙරේත පාදේ ප්‍රධාන දොරටුව තිබ්බොත් ගෙට වගතුවක් නෑ ඕං. කොච්චරවත් ගෙට පේත ඇතුල් වෙනවා. ආහා සමහර විට ඔයා ආවෙත් ඒකද දන්නේ එහෙනම් නේද? මේ අනේ විකාර කියන්නේ පාමාත්‍යා. මේ එන්න ගේ බලන්න. නෝනා එන්න ගේ බලන්න. හානී ගේන ලස්සනයි. ඔය ඉතින් මේ පිච්ච පිපේලා මං ඔයාට උගන්නලා නේද මෙතනට එක්කගෙන ආවේ ඔය මෝඩ කතාව ගෙවල් අයිතිකාරයා ඉස්සරහා පිට කියන්න එපා කියලා. නෑ නෝනා අවංකයි. නෝනාට බොරු කියන්න බෑ. ඒකනේ ගේ ලස්සනයි කියලා කිව්වේ නැද්ද නෝනා? නෑ ඉතින් ලස්සන නම් මදි තමයි. මේ මහත්තයා ගෙදර ගිහින් ටොකු අනිනවට බය නේද එහෙම කිව්වේ? ඈ කියන්න නෝනා ගේ ලස්සනයි නේද? සේනා මොකද නේ කියන්නේ? ඇත්ත කියනද ගේ ලස්සනයි කියලා? අම්මා ජීවිතේට කේවල් කරලා ගෙවල් නම් ගන්න හම්බ වෙන මේ අම්මන්ඩිත් එක්ක ගෙවල් බලන්න ආව. මේ පිච්ච පිපිලා. ඒ අන්න හිට වෙලා පොඩක් ඉන්න. මම මේ ගේ පරීක්ෂා කරලා බලන්නකම් තන කියවන්න එනෝ. මේ මිස්ටර් කුකුල්පනේ. ඈ පොඩ්ඩක් බලනවද ඔයාගේ වාස්තු ඥානේ දාලා කොහොමද මේ ගේ තත්ත්වය කියලා? ඈ බලමු බලමු. බලමු. මේ ගේ ගිනි කතරේට බාත්รูම් එකක් අහුවෙලානේ මේ බලන්නකෝ. ඉතින් මොකෝ බාත්รูම් කියන්නේ වතුර. ගිනි කතරේට වතුර වැටුනාම හොදයිනේ ගිනි නිවෙනවනේ. නෑ නෑ ඒක හරියන්නේ ඒක හරියන්නේ. වාස්තු විද්‍යාවට අනුව ඒක අසුබයි යෝ. සේ අපරාදනේ මම මේ ගේ හදන වෙලාවේ ඔහෙම ගෙන්න ගත්තේ නැත්තේ. ඕ ගෙන්න ගත්තා නම් හරි. අර කතරේ මේ කතරේ මග අරවන්න තිබ්බා නේද? දැන් එහෙනම් මේ ගේ අපි ගත්තත් බාත්รูම් එක මෙතනින් ගලවලා අයින් කරන්න වෙයි නේද මිස්ටර් කුකුල්පනේ? ඈ බාත්รูම් එක නෙමෙයි මුළු ගේම කඩලා මෙතනින් අයින් කළත් මට කමන්නේ නැහැ. ඔයාලා මේ ගේ ගත්තට පස්සේ ඒක ඔයාලා කැමත්ත. මේ තව දෙයක්. මොකද්ද? කුසිය පිටලා තියෙන දිසාව හොඳ නැහැ නෙවොන් ඈ. මොකද්ද දැන් හොඳ නැති දිසාව? මේ කුසිය තියෙන වයඹටනේ. වයඹට? ඈ මොන වයඹද්ද? මේ කුසිය හදලා තියෙන්නේ අපට කන්න බොන්න ඕන කරන ටික හදාගන්න. නැතුව මේ වයඹට උයන්න නෙමෙයි. හරි හරි. නමුත් කුසිය පිටේ දිශාව වයඹ වුණාම හරියට බතක් ඉදෙන්නේ නැතුව යනවා. නෑ නෑ බත් ඉදෙනවා යසාගේට. මේ අපි රයිස් කුකර් එකේ ඉන්නේ බත් උයන්නේ. මේකට ඔය මොන දිසාවවත් වැඩක් නෑ. කරන්ට් එක තිබ්බනම් හොඳටම ඇති. මේ මිස්ටර් ඔයෙට මං කියන දේ තේරෙන්නේ නැහැ. මොකද්ද තේරෙන්නේ නැත්තේ? යම් ගෙදරක කුස්සියක් වයඹ දිශාවට පිටලා තිබ්බාම ඒ ගෙදර කෑම බීම වෙලාවට කලාවට ඉදෙන්නේ නැහැ. අන්න ඒකයි මං කියන්නේ. මේ පොඩ ඉන්නකො. ඈ දැන් අර අපේ අල්ලපු ගෙදර කුස්සිය පිටලා තියෙන්නේ නැගෙනහිරට. ඈ හැබැයි හැමදාම කෑම ගේන්නේ කඩෙන්. ඒ මොකෝ ඒ? ඒක වෙන්න බෑනේ.
නැගිනියරට කුස්සිය තියෙනවා නම් කිරි උතුරන්න එපැයි. ආ කිරි තිරෙනවා ඒක හරි. ඒකනේ. දැන් මං අද උදේ දැක්ක ඒකදර නෝනා මහත්තයාට ළමයාගේ කිරි බෝතලෙන් ඔලුවට ගහනවා. ඔව් ඒ කිරි උතුරනවා ඒක හරි. මේ කොහොම වුණත් කුස්සිය වයඹට තියෙන නිසා මේ ගෙයි වටිනාකම සම්පූර්ණ පහල යනවා නේද මිස්ටර් කුකුල්පනේ නේද? දැන් එහෙම කියනකොට ඔව් ඔව් කියලා කියන්න උගන්නගෙන දාය මිස්ටර් කුකුල්පනේ මෙයා. ඔව් නෑ නෑ නෑ. ඔව් ඔව් නෑ නෑ. දැන් ඔය දෙකෙන් කොයිකද මං පිළිගන්න ඕනේ? ඔව්ද නැද්ද? නෑ නෑ නෑ. හරි හරි නෑ කියලා පිළිගන්න තනිය ඇති. මේ ගේ නම් හොදේට පළදිනව නේද? පෙච්ච පෙපෙලා මං දැන් සරයක් කිව්ව ගොන් කතා කියන්න එපා කියලා. නෝනට විතරයි ටිකක් හරි සී බුද්ධිය තියෙන්නේ. මේ ඒකට කමක් නෑ. ඔයා ඕන්නෙත් කතා කියන්න තෝ ඉන්න පිච්ච. හරි හරි. මං ඒ වගේ දේවල් නොකිය ඉන්නම්කෝ. මෙයලා. ඈ? මේ ගෙදර වහලි තියෙන්නේ කොහෙද කියන්නකෝ. අදියට. ඔය ඇහුවේ සෝ ප්‍රශ්නයක් නේ. ගොන් නෙමෙයි ගව. නෝනා. වහලි තියෙන්නේ උඩනේ. ආ උඩද? ඔව්. එහෙනම් ගවන්නේ. ආ පෝ. මේ ගේ මැද වහලේ දාලා තියෙන කුරුපාව ගෙට හොඳම නෑනේ ඔල්. ඇත්තද? ඒ කුරුපාව එහෙම දැම්මේ නැත්තම් වහලේ බිමනේ තියෙන්නේ මහත්තයා. මේ වහලේ ගලවගෙන බිම වැටුණත් ඒ කුරුපාව නම් එතෙන්ට හොඳ නෑ. ඒකයි මං කියන්නේ. ඇත්තද? ඒක මාන වාස්තු විද්‍යාවක් නේ. එමකෝ. මේ මහත්තයා. මට කියනවා තරහ නැතුව සාමාන්‍යයෙන් ගෙදරක වහලේ පිහිටලා තියෙන්නේ මොන දිශාවේද කියලා. ගෙදරක වහලේ පිහිටලා තියෙන්නේ මොන දිශාවේද? මේ වහලේ තියෙන්නේ උඩින්. ඩින් තමයි නැතුව යටින් ඈ. මං අහන්නේ දැන් ඔහෙ මහලක වාස්තුකාරයෙක් කිව්වනේ. ඈ? ඔය වාස්තු විද්‍යාඥයෙක්ද කවුද කිව්වනේ? මම හොඳ වාස්තු විද්‍යාඥයෙක්. හරි ඒක තමයි මං අහන්නේ. පැහැදිලිව කියනවා වහලේ පිහිටන්න ඕනේ කොයි දිශාවේද කියලා ගෙදරක. මිස්ටර් සිරං. ඔව් මිස්ටර් කුකුල්පනේ. මම පොඩ්ඩක් මේ ඉස්සරහ හෝටලයට ගිහිල්ලා එන්නද මේ බඩ පොඩ්ඩක් මේ අප්සෙට් වගේමයිද මොනාරි කාපු ඒවා පොඩ්ඩක් අප්සෙට් වෙලා ඒකයි. ආ මට පේන්නේ මිස්ටර් කුකුල්පනේ මගේ ගෙදර වහලේ කෙසේ වෙතත් ඔයගේ ආමාශය පිහිටලා තියෙන දිහා වෙනන් ටිකක් බඩබුරුල් වෙන ගතියක් තියෙනවා නේද? නෑ මේ නෙමෙයි. ඔයාට ගෙදරක වහලේ පිහිටන්න ඕන දිශාව කියාගන්න බෑ. නෑ මේ වහලේ එච්චර වැදගත් නෑනේ මෙතෙන්දි නේද? පොඩ්ඩක් ඉන්නවා. දැන් වැදගත් නැත්තම් මොකටදර වහලේ ගහලා තියෙන අර කුරුපාව හොඳ නැති මොකද්ද කතන්දරයක් කිව්වේ? ඈ? වහලේ වැදගත් නැත්තම් ගෙදරක වහලේ ගහන එකේ තේරුම මොකද්ද? ඈ? වහලයක් නැතුව අවුවට තෙමි වැස්සට වේලි ඉඳලා කියන්නේ. ඈ? පොඩ්ඩක් වැරදුනා නේද? අවුවට වේලි වැස්සට තෙමි නේද? ඒ වැරදි නම් ඔහෙට හොඳට පේනවා නේද? මේ ගෙයි තියෙන හොඳ පේන්නේ නෑනේ. දැන් මොකද්ද ගෙදර තියෙන හොඳ? හොඳ කියන්නේ ඕනම අවුවකට වැස්සකට මේ ගේ ඔරොත්තු දෙනවා. ඈ? අනික තමයි මේ ගේ ඇතුලේ නෝනටයි මහත්තයටයි ඇතිපදන් රණ්ඩු වෙන්න පුළුවන්. ඈ හොඳට හයියෙන් කෑකෝ ගහ ගන්න පුළුවන්. ගහ මරා ගන්න පුළුවන්. අහල පහල බල්ලෙක්ට ඇහෙන්නේ. ඈ ඒ වගේ වාසි නැද්ද මේ ගේ ඇතුලේ? දැන් ඒවා ඔය වාස්තු විද්‍යාවට අහුවෙන්නේ නැද්ද? පඩක් ඉන්නකෝ. දැන් මොකටද නෝනයි මහත්තයා රණ්ඩු වෙන්නේ? ඒක තමයි මානව නිදහස කියන්නේ. ගෑණිටයි මිනිහටයි ඇතිපදන් රණ්ඩු වෙන්න තියෙන්න ඕනේ. අනිත් එක නෝනට පුළුවන් තරම් තමුගේ ගේන්තිය කටින් පිට කරන්න අවස්ථාව දෙන්න ඕනේ. නැත්තම් නෝන මහත්තයාට විරුද්ධව කැත්ත ගන්න හදට. මේ ඔය කතාව වැරදි යෝන්ගේ. ගෙදරක දෙන්න දෙමහල්ල රණ්ඩු සණ්ඩු සරුවල් වෙනවා නම් ඒ ගෙදර භූමි දෝෂ තියෙනවා ඒකයි ඒ මල්ලවිකාර ගෙදරක් වුණාම විශේෂයෙන් ගෙදර ගෑණී මිනිහායි ඉඳලා හිටලා ගහමරා ගන්න ඕනේ. එතකොටයි ජීවිතේ නව නැවුම්තාවයක් ඇති වෙන්නේ. මොකද්ද නව නැවුම්තාවය? ඔව් අර දෙමලෙන් කියන්නේ රිෆ්‍රෙෂ් වෙනවද මොකද්ද කියලා. ගහමරා ගන්නකොට තමයි ඒ රිෆ්‍රෙෂ් එක වෙන්නේ. හා දැන් පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. දැන් ඔයයි ඔයාගේ නෝනයි දෙන්නත් ඉඳලා හිටලා ඔහොම ගහමරා ගන්නවද රිෆ්‍රෙෂ් වෙනවද? ඉඳලා හිටලා නෙමෙයි. අපි සතියකට වතාවක් අනිවාර්යයෙන්ම ගහමරා ගන්නවා. ඔව් රිෆ්‍රෙෂන්. දැන් වැඩි ඕනේ නැ පෙරේදා. ඔව්. අපේ වයිෆ් මට මිරිස් ගලේ මොකද්ද පොඩි ගලට මොකද අත්ගල? අත්ගල. අන්න හරි. ඒකෙන් ගැහුවා මේ වැලමිටේ බලන්න මේ වහුන් කොලක් දැම්මා. ආ එහෙම අර රිෆ්‍රෙෂ් වුණාද ජීවිතේ? මොනවද කියන්නේ? රිෆ්‍රෙෂ් විතරක් නෙමෙයි පොලිසියනුත් ප්‍රෙස් කළා යාව. ගැහුවා මේ අන්තිම වතාව මහත්තර ගහලා අවුෙන්න එපා කියලා. දැන් බලන්න ඒ වගේ වලියකින් පසු මොන තරම් විවාහ දිව්‍ය සුන්දර වෙනවද කියලා. මොනවද මිස්ටර් කියන්නේ? ගුටු කැලියකින් පස්සේ කොහොමද ජීවිතය සුන්දර වෙන්නේ? විකාර කතා කියන්නේ තු ඉන්න. මෙහා මේ මහත්තයා මේක පොඩක් අහන්නකෝ. දෙකොට තලා යන්න වැහැලා ගං අතුර ගලලා විනාශ වුණාට පස්සේ තමයි ගඟ දෙපස රොම්මඩ තැන්පත් වෙලා පෝර තැන්පත් වෙලා ගසකොළ වැවිලා මල් පල හටගෙන ගංගා නිම්න ශිෂ්ටාචාරයක් බිහි වෙන්නේ. හරියට නිකන් මොහෙන්දජාරෝ හරප්පා වගේ. මොහෙන්දජාරෝ හරප්පා නෙමෙයි ඔහෙල වගේ ගොන් හරක්. මේ ඔය අනම්මනම් කතා වැඩක් නැහැ. මේ ගේ ඔයලගේ හිතට ඇල්ලුවද නැද්ද කියනකෝ.
මිස්ටර් කුකුල්පනේ මොකද කියන්නේ? මිස්ටර් සිරං. මේ ගේ දෝසණන් යමට යොඳේ. මේ මාත්‍යා මේ මං ඔහෙට එකක් කියන්න. මොකද්ද? මීට පස්සේවත් ගයක් ගන්න එනවනම් තනියෙන් එනවා. මේ මෙයාලා වගේ බහුබූතකාරයෝ එක්කන් ආවොත් ගයක් නෙමෙයි බලුකුඩුවක් ගන්න හම් වෙන්නේ නැහැ ඔයාට. මේ මිස්ටර් එහෙම කියන්නේ බදරුනි. මගේ ශාස්ත්‍රයට අගෞරව හරි ඔය ඉතින් සාත්‍රකාරයනි අඩුම ගානේ ගේක වහලේ පිහිටි දිසාවත් කියනකෝ මේ මේකයි මේ ආයි බඩේ අමාරු ඇල්ලුවද මට නම් මේකේ සීදී අන්න වැදගත් නෝ අන්න කිව්වා අම්මා පා මං කසාද බැඳලා නොහිටියානම් මේ නෝනාව දැන් කසාද බඳිනවා ඔය කොහොමද මගේ නෝනාව බඳින්නේ මම මෙයා බැඳලානේ ඉන්නේ ආ ඒ ඔයාගේ නෝනාද නැතුව ආ ඔයාගේ නැති ඔයා තියාගන්න දැන් මොකෝ කියන්නේ දැන් මේ ගේ ගන්නවද ගන්නේ කොහොමද මිස්ටර් වාස්තු විද්‍යාවට අනුව මේ ගේ පිහිටීම හොඳ නැහැලුනේ දැන් මේ මහත්තයා කියනවනේ හොඳ නැහැ කවුද කියන්නේ මේ බඩේ අමාරු කාර්යයද මේ ලොක්කෝ මේ පෘථිවි ගෝලය කියන එක ගෝලාකාර වස්තුවක් මේකේ දිසාවල් තියෙන්නේ කොහෙද කියලා හොයන්න බෑ අපිට නිකන් පෘථිවි ගෝලේ චිත්‍රය ගැඳලා නම් දිසාව ලකුණු කරන්න පුළුවන් බව ඇත්ත ඒ වුණාට ඇත්ත පෘථිවි ගෝලේ දිසාවෙන් කරන්න බෑ එහෙව් එකේ උතුර දකුණ නැගෙනහිර බටහිර කියලා ඔහෙලා මේ ගෝලාකාර වස්තුව කොහොමද වෙන් කරන්න කියලා මට කියනකො මේ මිනිහා කියන කතාව බලහල්ලකො උතුර දකුණ කියලා එකක් නැගියන්නේ හරි ඔහෙ කියන එක මම පිළිගන්නා මෙන්න මේ ටෙනිස් බෝලේ අතර ගන්නවා මේ ටෙනිස් බෝලේ අතර ගන්නවා මොකද්ද මේක කරන්නේ ඔන්න ටෙනිස් බෝලේ මට උතුර දකුණ පෙන්නනවා එතකොට මං ඔන්න ඔය කන්ට සූත්‍රය පිළිගන්න දැන් පෙන්නනවා ඔය බෝලේ උතුර කොහෙද දකුණ කොහෙද කියලා මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ